ma didi sahodur api sahodaratten piliganwa ade madhyamo kendevi api visheshayen ee ratri janadhipathivarya jati amata karapu vishesha prakashayat e wagema me wenakota waradilnathina deshapalana karunu pilibandawat peratugami samajika pakshaye adahas idiripat karanna mama duminda nagamo pakshaye prachara kalekam den ee ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඔහු නැවත වතාවක් මේ රටේ ජනතාවට කියනවා තව ටිකක් අමාරුයි තව ටිකක් ඉවසන්න කියලා. ඒ කියන ගමන් ඔහු කියනවා ඔහුට මේ කුළුණු හතරක වැදෑරුම් කුළුණු හතරක වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කුළුණු හතරේ වැඩපිළිවෙල හරහා ඔහු මේ රටේ 2048 කියන සංවර්ධනයක් ගැන සිහිනයක් හදනවා. ඒ සිහිනයේ සඳහා ඔහු කියනවා අවුරුදු පහක් ඔහුට තව අවස්ථාවක් දෙන්න කියලා. ඔහුගේ කතාව පුරාම මේ තව අවුරුදු පහක වැඩපිළිවෙලක් ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයකින් මේ ජනවරමක් නැතුව වලට ආපු පුද්ගලයෙක් විශේෂයෙන්ම අනුන්ගේ ජනවරමකට රිංගගත්තු පුද්ගලයෙක් දැන් ආපහු ඉල්ලා සිටනවා මැතිවරණත් ඔක්කොම කල් දාලා මේ ආර්ථික පාර යන්න කියලා කියන ගමන් අවුරුදු පහක බලයක් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා මේක පැහැදිලිවම ඔහු මේ රටේ දේශපාලන න්‍යායපත්‍රය නැත්නම් දේශපාලන පෙළ කොහෙටද ගෙනියන්න හදන කියන එකයි ඒ වගේම ආර්ථිකය සම්බන්ධ දරුණු ඛේදවාචකයක් අපේ රට ඉස්සරහට නියමිතයි කියන එක සම්බන්ධයෙන් ඉඟිගිරීමක් තමයි ඔහුගේ ජාති අමතා කර ප්‍රකාශය තුලේ හරයෙන් ගත්තොත් අපිට දකින්න තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් කරුණු වශයෙන් ගත්තොත් එහෙම ඔහු කියනවා මේ කුළුණු හතරේ එක කුළුණක් තමයි ඔහු ඉදිරිපත් කරන ආකාරයට මේ राज्य मूल्य प्रतिसंस्करण कुलुण ऐन राज्य मूल्य क्रियावली रजे मूल्य क्रियावली प्रतिसंस्करण करद्रिपत करण एक देहु करुण विशेष करुण की पैक द्रिपत करण एक बधु प्रतिपत्ति संबंधी ये आदाय आदाय परिपालने संबंधी दें बधु प्रतिपत्ति संबंधी ओहु एक प्रकाश पशुगीय दिन कीपेतु अपने दख यम सीधेक रटे बधु प्रतिपत्ति संबंधी आंडवे प्रतिपत्ति क्रियामार्ग किसरहटेनो එකක් තමයි මෙතෙක් බදු අයන කරන වෘතීන් ගණනාවකට බදු අය කිරීම සඳහා වැඩ ප්‍රතිපත්තිමය තීරණයක් ආණ්ඩුව අරගෙන තිනවා. ඒ වගේම රටේ අවුරුදු 18ට වඩා වැඩි සියලුම ඉඩමක් හිමි නැත්නම් යම්කිසි දේපලක් හිමි අයගෙන් බදු අය කිරීම සඳහා බදු ෆයිල් ආරම්භ කිරීමේ යෝජනාවක් කරන් තිනවා. එතකොට අවුරුදු 18ට වඩා වැඩි සෑම පුද්ගලයෙක්ටම බදු ෆයිල් එකක් විවෘත කරන්න යෝජනා කරන ආණ්ඩුව මේ රටේ බදු දැනටමත් විවෘත කරලා තියෙන බදු ෆයිල් සහ දැනටමත් බදු ගෙවිය යුතු නමුත් නොගෙවා සිටින අය සම්බන්ධයෙන් පසුගිය කාලේ අනුගමනය කර ප්‍රතිපත්ති මොකක්ද දැන් කෝප් කමිටුවේදී ඒ වගේම විවිධ මූලාශ්‍ර ආශ්‍රිතව හෙළිදරව් වුණා පසුගිය අවුරුද්දේ පමණක් අය කළ යුතු තිබුණු බදු රුපියල් බිලියන 900කට වැඩි ප්‍රමාණයක් අය නොකර ඉන්නවා කියලා මේ ආණ්ඩුව නැත්තම් මේ රාජ්‍ය ආයතන විසින් බිලියන 900ක් අය කළ යුතු තියෙන බදු අය නොකර ඉන්නවා කියලා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පෞසුගිය ජනවාරි මාසේ මුල් කාල පරිච්ඡේදයේ ආණ්ඩුව නිල වශයෙන් තීරණයක් ගත්තා ඒ බදු වලින් බිලියන 572ක් අක්‍රීය බදු ලෙස නැත්තම් නොගෙවිය හැකි බදු ලෙස කපා හරින්න. එතකොට දැන් මේ ආණ්ඩුවට අය වී යුතු බදු බිලියන 572ක් කපා හරින ගමන් තමයි විශේෂයෙන් මේ රටේ වෘත්තිකයන්ට ඉතාම බරපතල බලපෑමක් එල්ල කරපු බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරේ. ඒ වගේම දැන් මේ අවුරුදු 18ට වැඩි අයට බදු ෆයිල් එකක් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන හදන එක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අනිකුත් වෘත්තීන්ට මේ බදු දඩේම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බිලියන 572ක් කටහැරලා. ඒ වගේම ඒ ඒ බදු ලයිස්තුයේ අය නොකළ බිලියන 900 ගානක බදු වල තියෙනවා බිලියන 270ක් අඩුම තරමේ එම ඒ කියන්නේ ඒ බදු ගෙවිය යුතු අය අඩුම තරමේ ඉල්ලීමක්වත් කළ නැහැ බදු ගෙවන්න බෑ කියලා. ඔවුන් අභියාචනයක්වත් කළ නැහැ අපිට බදු ගෙවන්න බෑ අපි ගෙවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒව ගෙවන්න පුළුවන් ගෙවන්න ලෑස්ති පිට ඉන්නවා. ඒ ගෙවන්න ලෑස්ති පිට ඉන්න අයගේ බදු බිලියන 270ක්වත් අයනු කරන ආණ්ඩුවක් තමයි දැන් මේ රටේ සාමාන්‍ය ජනතාව මත බදු බර පටවන්න හදන්නේ. මේකෙන් ඊටාම පැහැදිලි ප්‍රවේශය. අපි මේ ව්‍යසනය නැත්තම් මේ ආර්ථික අර්බුදයේ ආරම්භුණු මොහොතේ ඉඳලා අපි මේ කිව්වා මේ ආර්ථික අර්බුදයේ ගමන් කරමින් තීටි මේ රටේ ඊටාම ධනවත්ම බලවත්ම පැලැන්තියට බදු සහන දෙන්න ඒගොල්ලන්ට සනීපේ රටේ ආර්ථිකයේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආර්ථිකයේ පුඹ ගන්න ඉඩ දෙන ප්‍රතිපත්ති සකස් කරන ගමන් ඒ සමස්ත ක්‍රියාවලී බර පොදු ජනතාව මත පටවන අර ආපදා ධනවාදී නැත්නම් ආපදාවකදී මිනිස්සු ඕන දෙයකට එකඟ කරගන්න පුළුවන් අන්නේ එකඟ කරගෙන මේ ක්‍රියාවල තමයි යන්නේ. ඒ නිසා මේ මාස 6 ඉදිරි මාස 6 ආණ්ඩුව සලකන්නේ මෙන්න මේ නිර්වින්දනය වෙච්ච සමාජයේ
තෙල් නැති වෙලා ගෑස් නැති වෙලා ලයිට් නැති වෙලා ඒක විසින් ආපු විශාල පීඩනයට මුහුණ දීලා ඒ විසින් ආපු කම්පණය ඒ කම්පණය ඇතුලේ පසුගිය කාලේ විශාල අරගලයක් පැන්නගුණා. නමුත් ඒ අරගලෙන් පස්සේ දැන් ජනතාවගේ යම්කිසි ආකාරයක ඒ අර්බුදයක් නැවත එයි කියන භීතියත් එක්ක යම්කිසි ආකාරයක නිර්වින්දනයක් වෙලා තිනවා. ඒ නිර්වින්දනය පාවිච්චි කරලා ඒ හිරිවැටීම් පාවිච්චි කරලා මේ ආණ්ඩු උත්සාහ කරන ඉදිරි මාස 6 විශාල පරිවර්තනය. ඉතින් ඒක අමුමුවේ පොදු ජනතාවට සාමාන්‍ය මිනිහට බදු ගහන ගමන් කොටසක් බදුරි නිදහස් කරන්න හදනවා. ඊළඟට වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරා. දැන් මේ වියදම් කළමනාකරණය කියන්නේ මොකද්ද? අද වෙනකොට රටේ ප්‍රධාන රෝහල් වල ඉතාම බරපතල තත්ත්වයක් තියෙනවා. මිනිසුන්ට යන අයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ බෙහෙත් තියෙත් ඒ ඔක්කොම පිටින් අරගෙන එන්න කියලා කියනවා. ඒතකොට රෝහල් දැන් මේක සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා දැන් රෝහලට අවශ්‍ය ඖෂධ උපකරණ ලැබෙන්නේ නැහැ. සැලකිත ප්‍රමාණයකින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඖෂධ උපකරණ නොලැබෙන නිසා වෛද්‍යුරුන්ට සිද්ධලා තියෙනවා මේ අහවල් බෙහෙත් එලියින් ගේන්න, අහවල් උපකරණ එලියින් ගේන්න, අහවල් දේ එලියින් ගේන්න කියලා. ඉතින් යන මිනිසුන්ටත් තමන්ගේ ජීවිතය හා මරණය අතර ප්‍රශ්නයක් එක තමයි රෝහලට යන්නේ. ඒ නිසා ඌන්ට සිද්ධලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා දැනටමත් රාජ්‍ය රෝහල් පද්ධතිය ඉතාම බරපතල අවදානමකට ඇවිල්ලා තියෙනවා. මේ මොකක් නිසාද? මේ කියන රාජ්‍ය වීදම් කප්පාදු නිසා. දැන් ආණ්ඩුව කියනවනම් මේ රාජ්‍ය විදන් කප්පාදුව තමයි තවදුරටත් ඒ කළමනාකරණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් ආණ්ඩුවේ ආර්ථිකය නැත්තම් ආර්ථිකය හරි ගියා කියලා අපිට පේන්නේ. ඒක ඒ වෙනුවට වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට බෙහෙතක් ගන්න තිබිච්ච රජයේ රොහල් ටික අද පනා දින තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඒක තමයි මේ ප්‍රතිපලයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේ මේ රටේ පාසල් පද්ධතිය අද වෙනකොට පාසල් උපකරණවල විද්‍යාගාරවල විද්‍යා උපකරණ ලැබෙන්නේ නැහැ. අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. සමහර ප්‍රධාන කොළඹ පාසල් තියෙනවා. ඒ පාසල්වලට විද්‍යා ගුරුවරු දැන් ගන්න හයර් කරලා. ඒ විද්‍යා ගුරුවරු දැන් සාමාන්‍ය ස්කීම් එක නැත්තම් සාමාන්‍ය ගුරුපත් වීමක් ඉදිරියෙන් නැහැ. මොකද මේ තියෙන අවම වැටුප්පොල්ට මේ තුට්ටු දෙකේ වැටුප්පොල්ට විද්‍යා උපාධිධාරියෙක් එන්නේ නැහැ ඉස්කෝලේකට. ඒ නිසා අද ප්‍රධාන කොළඹ අපට උන්න හෙළිදරව් කරන්න පුළුවන්. කොළඹ ප්‍රධාන පෙළේ පාසල් තියෙනවා. ඒ පාසල්වල දැන්ටමත් කුලියට ගත්ත නැත්තම් කොන්ත්‍රාත් පදනම මත ගත්ත ගුරුවරු තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ අස්සේ ආණ්ඩුව අනිත් පැත්තට යෝජනා කරලා තිනවා මේ විද්‍යා විෂයන් උගන්වන එක AB පාසල් හකුලන්න ඕන කියලා. එතකොට දැන් AB පාසල් නැත්තම් අර විද්‍යාව සහ ගණිතයේ විෂය ධාරාවන් තියෙන උසස් පෙළ තියෙන විෂය ධාරාවන් තියෙන පාසල් ලංකාවේ දැනට 1000කට ආසන්න ප්‍රමාණයක් මේ තියෙන්නේ. ඒ ඒ පාසල් හකුලමින් ඒවේ පන්ති කාමරවල ඉන්න පොඩි ශිෂ්‍ය ප්‍රමාණයක් කියලා ඒ සියලු පන්ති කාමර ඒ කියන්නේ විසිරිච්ච ජාලය වෙනුවට එක නගරයකට නැත්නම් එක දිස්ත්‍රික්කයකට කීපයක් වෙන තැනට ඒ පාසල් පද්ධතිය අකුලන්නේ. ඒතර මේකෙන් සිද්ධ වෙන්නේ අර ග්‍රාමීය පාසලක ඉඳලා සාමාන්‍ය පෙළ යම් ප්‍රතිඵලයක් තිබලා උසස් පෙළ විභාගයකට ආව නම් ඒ ආසන ටිකක් ආසන් නගරයක පාසලට ඒ පාසල වැහිලා ගියාන් පස්සේ අපේ රටේ සාමාන්‍ය දරුවන්ට විශේෂයෙන් ග්‍රාමීය දරුවන්ට විද්‍යාව ගණිතය කියන විෂය ධාරාවන් දෙක ඒ දෙක අහිමි වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් එක පැත්තකින් ආණ්ඩුව කියනවා මේ කලා විෂය ධාරාවන් මේවා ඉගෙන ගැනීම වැඩි ඒ නිසා විද්‍යා විෂය ධාරාවන් ඉගෙන ගත්තම රස්සාව ගන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ තියෙන වියදම් කළමනාකරණය කිරීමේ නාමයෙන් විද්‍යා විෂය ධාරණ උගන්වන පාසල් පද්ධතිය අකුරන්න තීරණය කළ තිබෙනවා. ඉතින් මෙන්න මේව තමයි මේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලය. ඊට පස්සේ ලැජ්ජ නැතුව කියනවා මේ ලංකාවේ සිද්ධලා තියෙන වංචා දූෂණ සම්බන්ධයෙන් නැත්නම් විගණන ක්‍රියාවලිය සිද්ධ කරනවා ඒකලයි වංචා දූෂණ සම්බන්ධයෙන් සුවබැලීමක් කරනවා කියලා. දැන් මේක කියන්නේ කවුද? මහ බැංකු වංචාවට කෙලින්ම චෝදනාවට ලක් කළ දෙන පුජ්‍යලයා මේ කියන්නේ. අර්ජුන මහේන්ද්‍රවන තවමත් ආරක්ෂාවෙන්නේ කොහොමද අපි ප්‍රශ්න කරනවා. එතකොට ඒ පුජ්‍යලයා තමයි දැන් මේ කියන්නේ රටේ වෙලා තියෙන වංචා දූෂණ සම්බන්ධයෙන් හොයලා බලනවා කියලා. ඊළඟට ඕකේ දෙවැනි පිළිවෙත විදිහට ඔහු අවධාරණය කරේ මේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම. ඉතින් මේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම කියන එක මම හිතන්නේ මේකේ අලුත් කතාවක් නෙමෙයි. 1973 ඉඳලා මේ රටට ආයෝජන ගේන්න ඕන කියලා මේගොල්ලෝ හැමදාම මතුරුපු කතාවක්. එදා ජේ.ආර්. ජයවර්ධන මේක සිංගප්පූරුවක් ගැන කිව්වා. දැන් මේගොල්ලෝ සිංගප්පූරුවක් ගැන කියන්නේ 2048 කියලා ඉලක්කමක් පෙන්නනවා. ඒක තමයි දැන් කරන්නේ. එතකොට මේ ආයෝජන ආයෝජකින්ට පහසුකම් හදන්න නැත්නම් ආයෝජකීන්ට අවශ්‍ය පසුබිම සකස් කරන්න මොකද්ද කරන්න හදන්නේ? අපේ රටේ කම්කරු නීතියේ උඩු යටිකුරු කරන වෙනසක් කරන්න සූදානම් වෙනවා. ඒ වෙනස ඇතුලේ පැය 8 වැඩ දිනය අහෝසි කරන්න. සෙනසුරාදා තියෙන පැය කාලේ සති ඉතුරු දවස් වලට ගෙනල්ලා සෙනසුරාදා දවස වැඩ නැති දවසක් බවට පත් කරන්න තමයි මුලින් ප්‍රවේශෙන්නේ. නමුත් අවසන් ප්‍රතිඵල වෙන්නේ මිනිසුන්ට ඒ සති දවස් පහේ පැය 9ක් හෝ 10ක් වැඩ කරන්න සිද්ධ වෙලා අවසානයේ සෙනසුරාදා වැඩ කරලා තමයි පඩියක් හොයා ගන්න පුළුවන් ඉන්නේ, වැටුපක් ගන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා පැය 8 වැඩ දිනේ අහිමි කරන්න යනවා. රාත්‍රියේ සේවය යොදවද්දී කාන්තාවන්ට දැනට තියෙනවා කාන්තාවන් සුරක්ෂිතතාවය සඳහා නීති තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු කොමසාරිස්ට බලය තියෙනවා. මෙන්න මේ රාත්‍රියේ කාන්තාවන් සේවය යොදවද්දී තියෙන ඒ නීතිමේ රාමු සම්පූර්ණයෙන්ම දුර්වල කරන්න, ඒව අතහරින්න, ඒවට කම්කරු කොමසාරිස්වරට නැදිහත් වෙන තියෙන බලය නැති කරන්න කියලා මේ කියන්නේ. ඒතර මේව තමයි මේ එන්න ප්‍රතිසංස්කරණ.
මේ රටේ වැඩ කරන ජනතාව මේ ප්‍රාග්ධන ආධිපත්‍යයට ගොදුරු කිරීම. ඒකට බිල්ලක් විදිහට දීම තමයි මේ යෝජනා කරන්නේ. ඊළඟට පරිසර නීති. ඉතින් මේ පරිසර නීති සම්බන්ධයෙන් අපි දැක්ක කලුණුත් මේගොල්ලෝ උත්සාහ කරනවා විටි විට අපේ පරිසර රටේ පරිසර නීති සම්පූර්ණ උඩියට කුරු කරන්න. ඉතින් මේ පරිසර නීති උඩියට කුරු කරලා ආයෝජකයෝ කියලා එන සමහර හොරු තක්කඩි ඒ රටවල් ඇතුළට ඇවිල්ලා රටේ ස්වභාවික සම්පත් කොල්ල කාලා ඒ රටේ ජනතාවගේ ආර්ථිකයිති ජනතාවගේ කම්කරු අයිතිවාසිකම් පටු කරලා ඒව ඇතුළේ Tamanට ඕන විදිහට ශ්‍රමය කොල්ල කන එවැනි පසුබිමක් නිර්මාණය කරන තැනට තමයි මේ ආයෝජකයන් කතාව ගේන්නේ. ඒතකොට ඒ වගේම දැන් අපි දන්නවා අද වෙනකොට රටේ ලෝකේ මේ වෙනකොට විශාල අර්බුදයක් තියෙනවා සාකච්ඡාවක් තියෙනවා විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පවා මේ වෙනකොට සාකච්ඡාවක් තියෙනවා ලෝක ලෝක ඉතිහාසයේ නැත්නම් ඇමරිකන් ඉතිහාසයේ පරිණතතාවට උන් සාකච්ඡා කරමින් ඉන්න ඇමරිකාව ඩිෆෝල්ට් නැත්නම් ණය ගවා ගන්න බැරි තත්ත්වයට පත් වෙදි කියලා. අද වෙනකොට 114ක් ඒගොල්ලොන්ගේ දලදේශ නිෂ්පාදිත සාපේක්ෂ ණය ප්‍රතිශතය. ඒගොල්ලොන්ගේ ඩෙඩ් ණය සිවිලිම උඩට දා ගන්න බැරුව දැන් ඒ සම්බන්ධ විවාදයක් පැන නැගිලා තියෙනවා. ඒතකොට මේ තත්ත්වයේ එක්සත් රාජධානීත් තියෙනවා. යුකේ වලත් තියෙනවා එක්සත් රාජධානිත් මේ තත්ත්වේ තියෙනවා. එතකොට මේ දෙකම සැලකුවා පස්සේ මේ රටවල් යුරෝපීය රටවල් ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ මේ දෙකම සැලකුවා මේ පද්ද දෙකම සැලකුවාම අද වෙනකොට ලෝක ආර්ථික අර්බුදයක අද්දරේ ඉන්නවා. නැත්නම් ලෝක ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නවා කියන එක තමයි ඒ රටවල් ආර්ථික විද්‍යාඥයන්ගේ තක්සේරුව. ඒ නිසා ලෝකයේ ආර්ථික අවපාතයකට ගමන් කරමින් ඉන්නවා කියන එක තමයි තක්සේරුව. එතකොට ලෝකයේ ආර්ථික අවපාතයකට ඇතුල් වෙමින් ඉඳද්දී දැන් කොවිඩ් වගේම කොවිඩ් වෙලාවේ ඒකට සූදානම් නොවුණා වගේම මේ ලෝක ආර්ථික අවපාතයට ලංකාව සිද්ධන සූදානම් මොකද්ද? ඒ ආර්ථික අවපාතය ඇතුළේ මේගොල්ලෝ අපිට කියනවා ආයෝජකව ගෙන්නන්න පුළුවන් ආයෝජකව ගෙන්නන්න අපි ලෑස්ති කියලා. ඉතින් එතකොට මේ මොකද්ද මේ ලෝක ආර්ථික විමින් තියෙන වෙනස්කම් සම්බන්ධ තියෙන ඇගෙම? එතකොට ඒ නිසා මේ ආයෝජකව ගෙනව කියන කතාව මුළු ඉතිහාසය තිස්සේ කියපු කතාවක්. ඒක නැවත වතාවක් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊළඟට මේකට මේ සමාජ ආරක්ෂණ ජාලයක් හදනවා කියලා කියනවා. ඔහුගේ තුන්වෙනි කුළුණ ඒක. සමාජ ආරක්ෂණ ජාලය. දැන් මේ සමාජ ආරක්ෂණ ජාලය කියන වචنين මේකට පාවිච්චි කරන්නේ වැරදි. මොකද ඔහු හැම වෙලාවෙම කියන්නේ සමාජ ආරක්ෂණ ජාලය කියන එක අදාළ වෙන්නේ මේ දිලිඳු සහ අසරණ ජනතාවට කියලා. නමුත් සමාජ ආරක්ෂණය කියන එකේ මූලික පදනම තමයි මුළු මහත් සමාජයක තියෙන යම්කිසි පොදු ඉල්ලීමක්, පොදු අවශ්‍යතාවයක් මුළු මහත් සමාජයෙටම සමාන ලෙස ලැබෙන තත්ත්වයක් සකස් කිරීම. එතකොට මේ රටේ නිදහස් අධ්‍යාපනය කියන සමාජ ආරක්ෂණ සඳහා තියෙන එක මෙවලමක්. මේ රටේ නිදහස් සෞඛ්‍ය කියලා කියන සමාජ ආරක්ෂණ සඳහා තියෙන එක මෙවලමක්. මේ රටේ වැඩිහිටියන්ට වැඩිහිටි වියේ තියෙන රැකවරණය සඳහා තියෙන අර්ථ සාධකර මුදල EPF ETF එහෙමත් නැත්නම් විශ්‍රාමටුප එහෙමත් නැත්නම් වැඩිහිටි දීමන මේව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්. එතකොට මේ සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් දැන්ටමත් අකර්මණ්‍ය වෙමින් තියෙන. දැන්ටමත් ඒවා යම්කිසි ආකාරයක විනාශ කරමින් අඩපණ කරමින් තියෙන තත්ත්වයක් ඇතුලේ මේ කතා කරනවා සමාජ ආරක්ෂණයක් ගැන. මේ මොකද්ද මේ සමාජ ආරක්ෂණය? කවුරු ගැනද මේ කතා කරන්නේ? හඳුනාගත්තට සමාජ ආරක්ෂණ දෙනවා කියලා. ඒතොර මේකේ සිද්ධ වෙන්නේ යම් කිසි ආකාරයක තෝරාගත්ත පිරිසකට අර හාල් ටිකක් දීලා මාසෙට කීයක් හරි දීලා ඒ වගේ දෙයක් කරන්න ලෑස්ති වෙයි. ඒ වගේ දෙයක් කරන්න පොඩි පිරිසක් තෝරගනි. සාතිශ්‍ය බහුතරයක් අද මේ වෙනකොට ඒ අර්බුදයේ බරපතල විදිහට ගිලිනවා. දැන් අද වෙනකොට සංඛ්‍යා දත්ත බොහොම පැහැදිලිව ඉදිරිපත් වෙලා තිනවා. මේ රටේ දිනුදුභාවය මේ ව්‍යසනේ ආරම්භ වෙන කලින් තිබුණේ 112.4ක 4.8ක දිලිඳුභාවයක්. දැන් ඒක 125 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර 112 මාර්ග තිබිච්ච දිලිඳුභාවය 125 දක්වා දෙගුණ වෙලා තියෙනවා. නිල සංඛ්‍යා දත්වලට අනුව. ඒතර මේ ඒ ඒ 125 දක්වා දිලිඳුභාවයේ දිලිඳු පවුල් ප්‍රමාණය පුළුල් වෙද්දී ඒකට සමාන්තර සහනයක්ද මේ ලැබෙන්නේ? එහෙම එකක් නෙමෙයි. තෝරාගත්ත පවුල් ටිකකට අර මේක දෙන්න ඕන කියන නිසා උත්සවයක් මේකට කරන්න ඕන නිසා ඒ සඳහා දෙන සහනයක් තම දෙන්න සූදානම්. ඒතර ඒක දෙන ගමන් සමාජ ආරක්ෂණය සඳහා ඇත්තටම තියෙන දේවල් සියල්ල උඩු යටිකුරු කරනවා. අර්ථ සාධකර මුදල, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වගේ දේවල් උඩු යටිකුරු කරනවා. ඊළඟට ඔහුගේ හතරවෙනි නැත්නම් මේ ඔහු යෝජනා කරන හතරවෙනි කුළුණ තමයි ඔහු යෝජනා කරන්නේ මේ රාජ්‍ය ආයතන 430 ක්ෂේත්‍ර 33ක රාජ්‍ය ආයතන 430ක රාජ්‍ය ව්‍යවසායය පෞද්ගලීකරණය කිරීම. ඒ ඔහුගේ මුළු කතාව පුරාම 1948 ඉඳලා මේ මේ රාජ්‍ය ව්‍යවසායය මේ පෞද්ගලීකරණය කරනකොට ඒකට විරුද්ධව විකුණනවා කියලා කෑ ගැහුවා. ඒ නිසා තමයි මේක කරගන්න බැරුණේ කියලා ඔහුගේ මැසිවිල්ලක් කියනවා. ඌන හයෙන් අටනවා මේ අවුරුදු 1940 ගණන් වල නැත්නම් 50 ගණන් වල 60 ගණන් වල 70 ගණන් වල මෙහෙමයක් වුණා කියලා. මම හිතන්නේ ඌ ආර්ථික දත්තයි ආර්ථික කරුණුයි සියල්ල විකෘති කරනවා. 1948 ඉඳලා 1977 දක්වා ලංකාවේ එහෙම ප්‍රවණතාවක් තිබුණේ නැහැ. රාජ්‍ය ඒකාධිකාරී ධනවාදී කියන එක තමයි ලංකාවේ ක්‍රියාත්මක වුණේ. ඒක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සභාග ආණ්ඩුව ක්‍රියාත්මක කරා. මොකක්ද ඒක සිද්ධ වුණේ? රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කරන එක.
රාජ්‍ය විශේෂ ඒකට බලපෑවා ඒක සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව ඉන්නකොට සෝවිට් අනුග්‍රහයත් එක්ක ඒක ටිකක් පුළුල් වශයෙන් සිද්ධ වුණා අනේ එක්සත් ජාතික පක්ෂයත් ඒක පවත්වාගෙන ගියා ඒ නිසා කොයිලාවකවත් මේ රාජ්‍ය දේපල විකිණීම කියලා තත්ත්වයක් 1974 කලින් අහන්න හම්බුනේ 1977 විවෘත ආර්ථිකයත් එක්ක තමයි මේ විකිණිල්ල පටන් ගත්තේ දැන් අපි අහන ප්‍රශ්න තමයි දැන් මේ විකිණිල්ලට කොච්චරක් විකුණුවද ඒ විකුණුවා පස්සේ හරි ගියාද දැන් ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලා උත්තර දීලා ඉන්න 1973 ඉඳලා 94 දක්වා රාජ්‍ය ආයතන 39ක් විකුණුවා 94 ඉඳලා මේ වෙනක 2001 දක්වා රාජ්‍ය ආයතන 41ක් විකුණුවා අද මේ රටේ විකුණපු වතු වලට මොකද වෙලා තියෙන්නේ අද 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 තේ කර්මාන්තේ ලෝකේ දැන් අපි තේ නිෂ්පාදනය ඉන්නේ 3 වෙනි තැන තේ කර්මාන්තේ බිඳ වැටලා තියෙනවා මොකද්ද තේ කර්මාන්තේ වෙලා තියෙන්නේ කවුරු හරි ඒකන සොයාබැලීමක් කරලා දෙනවා තේ කර්මාන්ත ශාලා ඒ තේ වතු ගත්ත තේ තේ වතු හිමියෝ නැත්තම් ඒ කම්පැනි ඒ සමාගම් මේ තේ වතු කිසිම ආකාරයක සංවර්ධනයක් නොකර පවත්තන් යනවා අවම සංවර්ධනයක්වත් කරන්නේ නැහැ विशाल अभियोग එහෙම නැතුව ප්‍රමාණාත්මක නෙමෙයි ඒ රසේ නිසා තමයි අපි වෙළඳපළ ඇතුළේ නැඳිලා ඉන්නේ නැත්තම් කෙන්‍යාව වගේ රටවල් විශාල තාක්ෂණයක් හඳුන්වා දුන්නා. ඒගොල්ලෝ යන්ත්‍රය මගින් නැත්තම් යම් කිසි ආකාරයක යාන්ත්‍රීකරණයක් කරලා තේ දළු නෙලීම. ඒතුළු ලංකාවේ තාමත් තේ දළු නෙලීම තියෙන මොනවාගේ තත්ත්වයකද? ඉතාලම දුක්ඛිත තත්ත්වයක මේ රටේ වතුකම් කරුවෝ පවත්වාගෙන යමින් ඔවුන්ට අවශ්‍ය කිසිම පහසුකම් ලබා නොදී ඒ තේ දළු කඩනවා. ඒවා ඉතාලම අකාර්යක්ෂම ක්‍රම. එතකොට මේ කම්පැනි කාර්යෝ නැත්තම් මේ ගත්ත සමාගම් මොකද්ද කරපු තාක්ෂණීකරණේ? මොකද්ද ගිනාපු තාක්ෂණේ අපි අහන දැන් මේ තාක්ෂණේ කියන්නේ මේක කරනවා කියලා කියනෝනේ ඒ නිසා මේ රටේ තේ වතු වල තව අවුරුදු 10ක් 20ක් යනකොට අපිට අහන්න හම්බෙයි ලංකාවේ තේ කර්මාන්ත ඉවරයි කියන ඒ කතාව අපිට අහන්න හම්බෙන්නේ නැ මේ 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 පාරේ මේ ඉදිරිය ගියොත් එන්නේ ඒක එක කර්මාන්තක සිද්ධ වෙච්ච විනාශය ඒ නිසා මේක අපිට ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන් මේ ගත්ත කම්පැනි මේ මේ පෞද්ගලීකරණය කරද්දි මේවා ගත්ත ආයතන මේවට කරපු දේවල් දැන් තෙල් සංස්ථා සතු තිබිච්ච ආයතන ගණනාව විකුණුවා පොහොර සංස්ථා විකුණුවා පොහොර කර්මාශාලා විකුණුවා පොහොර කර්මාශාලා විකුණුවා මේකෙ තිබිච්ච යකඩරික් ගලවල විකුණුවා ගත්ත අන්තිම දේ විනියා ඒක තමයි සිද්ධ වුනේ ඊතර මෙවැනි උදාහරණ ගණනාවක් තියෙනවා මේ රටේ පෞද්ගලීකරණය කරපු රාජ්‍ය ආයතන වල අවසාන සිද්ධ වෙච්ච දේට ඒ නිසා යකඩ වලට තමයි අන්තිම විකුණලා තියෙන්නේ එතකොට මේ කර්මාන්ත එකක්වත් ප්‍රවර්ධනය වෙලා නැහැ දැන් මේක තමයි මේ යෝජනා කරන්නේ ඉතින් අපි අහන්නේ දැන් මේ රාජ්‍ය කළමනාකරණය බිදවැටිච්ච හේතුව කොතන තියෙන්නේ හේතුව තියෙන්නේ මේ දූෂිත දේශපාලඥයන්ගේ දූෂිතභාවය. ඒතර මේ දූෂිත දේශපාලඥය මේක හොරගම් කරලා කාලා ඔක්කොම කරලා දැන් කියනවා මේ ආයතන පාඩු වෙන නිසා මේ විකුණන්න අපට අවසර දීපන් කියලා. ඒ විකුණද්දී ඒකටත් කොමිස් ගහනවා. ඒ විකුණුවාමස්සේ ගන්නෙත් ඒගොල්ලොන්ගේ සහචරයෝ. ඒගොල්ලොන්ට මැතිවරණ ව්‍යාපාර උදව් කරන සහචරයෝ. ඒ සහචරයෝ ඒක අරගෙන ආපහු ඒක විකුණනවා. ඒ විකුණලා ඒකනොත් ඔවුන් කීයක් හරි හොයා ගන්නවා. ඒවා යකඩවලට විකුණනවා. ඒතර මේක තමයි මේ ආර්ථික න්‍යාය. මොකද්ද මේක දින ආර්ථිකේ? මොකද්ද මේකේ ආර්ථික වර්ධනය කියන්නේ කොහොමද? එතකොට එදා විකුණලා හම්බෙන සල්ලි ටිකෙන් එදා ජීවත් වෙනවා. අර කණ්ඩ බැරුණාන් පස්සේ අර පරණ වලව්කාරයෝ තමන්ගේ අර ගර්වේ තියාගන්න ඉඩම් කෑලි විකුණුකුණු කෑව වගේ දැන් මේ ක්‍රියාත්මක කරන්න දන්නේ කෑලි කෑලි විකුණුකුණු කණ එක මේ යටතේ ආයතන 430ක් මේ විදිහට පෞද්ගලීකරණය කරන්න හදනවා මාස 6ක් ඇතුළත. මේ ඉදිරි මාසය ඒකයි මේ අමාරුයි කියලා කියන්නේ. හරිද? මේ අමාරු කියලා කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේක කරන්න අමාරුයි කියලා. ඒ අමාරු තමයි මේ කියන්නේ. එතකොට ඒ රාජ්‍ය ආයතන විකිණීම තමයි මේ යෝජනා කරන්නේ. දැන් මේ ඔක්කොම කරන්න දැන් අර හරි ලස්සන වචනයක් සම්බන්ධ කරා මේ මුළු කතාවෙම පුරාම මේ සංගායනාවක් කියලා. දැන් සාමාන්‍ය මේ සංගායනාව කියන්නේ දැන් මේකත් ඇත්තම ගත්තොත් එහෙම බුද්ධාමයට අපහාස කිරීමක්. දැන් අපි බලා ඉන්නවා මේ අපහාස කිරීමට කවුද දන්නේ මේ උසාවියන්නේ දැන් මේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මේ අපහාස කිරීමට යන්න පොලිසියට පැමිණලා දාන වෙලාව කොහිලාද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒකට හේතුව දැන් සංගායනාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් බෞද්ධ සම්ප්‍රදාය තුළ මේ ආගමික නැත්නම් ඒ දර්ශනය පිළිබඳ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම් පිළිබඳ විවාද වාද විවාද සම්පන්න තත්ත්වයන් ආවම ඒ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කරපු එක රාශි විලා සාකච්ඡා කරපු ඒ සාකච්ඡා සුර එකඟතාවයට පත් වෙච්ච නැත්නම් එකඟතාව නැත්නම් යම්කිසි නිකාය විදිහට වෙන වෙනම තමන්ගේ මේ මාවත් ඔස්සේ ගමන් කරපු බුදුදහම ඇතුළත තියෙන යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තමයි සංගායනාව කියලා කියන්නේ. ඒතොර ධර්ම සංගායනා කියලා තියෙනවා සංඝ සංගායනා කියලා තියෙනවා මූලික වශයෙන් ගත්තොත් ධර්ම සංගායනා වල හරය එක. එතකොට දැන් මේ ධර්ම සංගායනා කියන වචනේ නැත්නම් මේ සංගායනාව කියන වචනය ඒ බෞද්ධ සම්ප්‍රදායෙන් තමයි උලුප්පල ගන්න. ඒකට හේතුව දැන් මෙයාට ඕනේ අර මෙතන දැන් ගෙනියන්නේ හොරහරක්නේ. ඒ නිසා බෝඩ් ලොරිය ඉස්සරහා ගහගන්න බුදු සරණයි කියලා. ඒ නිසා මෙතන කරන්න යන්නේ මේ රටේ රාජ්‍ය ආයතන ටික විකුණන එක. ඒ වගේම මෙතන කරන්න යන්නේ සංගායනාවක් නේ. මේ රටේ වැඩ කරන ජනතාව අර සමූල ඝාතනයක් වගේ තත්ත්වෙට තමයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සමූල ඝාතනය කිරීම සඳහා තමයි ලෑස්ති වෙන්නේ. එතකොට ඒක වහන්න ඒකට තවරන්න හදපු එක තමයි ඒක
ඒක වටේ ඔතොපික තමයි මේ සංගායනාව කියන වචනේ. ඒ නිසා මේ සංගායනාව කියන වචනේ දැන් මේ දවස්වල මේ ගොඩක් අය උනන්දුවෙන් ඉන්න නිසා මේ වගේ ප්‍රශ්න අරගෙන මේ පොලිසිය වලට යන්න ඒ වගේ ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා උනන්දුවට පුළුවන් මේ ගැනත් ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න. ඒතර ඇත්තට මොකද කරන්න යන්නේ? මේ සියල්ල කරන්න විශාල මර්ධනයකට ඔහු ලෑස්ති වුණා අඩපණක් හදාගෙන. ATA පනත ගෙනාවා ඒක පස්සර ගන්න සිද්ධ වුණා. ඒ වගේම පුනරුත්ථාපන පනත ගෙනාවා ඒක පස්සර ගන්න සිද්ධ වුණා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒතර මේ විදිහට දැන් මේ පිළිවෙලට ඇවිල්ලා දැන් විකාශන අධිකාරී පනතක් ගේන්න හදනවා. මේ විකාශන අධිකාරී පනතේ මුඛ්‍ය අරමුණ තමයි මේ මාධ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධයෙන් කිසිම මාධ්‍ය ආයතනයක අපිට පූර්ණ එකඟතාවයක් නැහැ. මේ මාධ්‍ය ආයතනවල දේශපාලන න්‍යායපත්‍ර ඔවුන්ගේ වැඩ පිළිවෙල ඒව සම්බන්ධ අපිට විවාද සම්බන්ධ දැන් ගොඩක් තියෙනවා. නමුත් දැන් දැනට තියෙන මේ අපි පිළිගා අපි පවතින සන්දර්භය තුලේ මේ මාධ්‍ය ආයතන සඳහා ගෙන මේ නියාමන අධිකාරී පනත පාවිච්චි කරන්න හදන්නේ පුවත්පත් රූපවාහිනී ගුවන් විදුලි මේ සියලුම සමහර වෙබ් අඩවි මේ දැනට මාධ්‍ය ක්‍රියාවලිය යෙදෙන ඒ සියලුම ආයතන වලට නියාමන අධිකාරියක් හදනවා. නියාමන අධිකාරියක් හදලා ඒ නියාමන අධිකාරියට කියනවා සියලුම ප්‍රවෘත්ති නියාමනය කරන්න කියලා. ඒතර හාන්ඩුවට ඕනේ නැති ප්‍රවෘත්ති වටනාන් පස්සේ මේ නියාමන අධිකාරියට පුළුවන් ලයිසන් එක කැන්සල් කරන්න. දැනට තියෙනවා පොලිසියට අවස්ථාවක් මේ ආයතන තුල ඇතුළලා යම් කිසි දේවල් පරීක්ෂා කරන්න. ඒතකොට දැන් මේගොල්ලන්ට පොලිසියට විශ්වාස නැහැ. ඒ නිසා ඒ ආයතන තුලට මාධ්‍ය ආයතනට ඇතුළු වීමේ බලය මේ නියාමන අධිකාරී පනත හරහා ගන්න හදනවා කෙලින්ම නියාමන අධිකාරී ආයතනට. ඒතකොට මේ නියාමන අධිකාරී ආයතන කියන්නේ මොකද්ද? මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හෙන්චයිප් එකක් දාගෙන හදාගන්න ආයතනය. ඉන්න ජනාධිපතිවරයාගේ හෙන්චයිප් එකක් දාගෙන හදාගන්න ආයතනට අද රණුව ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහගේ හෙන්චයිප් එකක් දාලා හදන ආයතනය. ඉතින් ඒකෙන් කෙලින්ම බලපත්‍රය අහෝසි කරන්න ලෑස්ති වෙන්නේ. විකාශන බලපත්‍ර අහෝසි කරන්නේ කො ඒක සඳහා වෙච්ච තර්ජනය කරන්න. ඒතකොට ඒකේ තේරුම තමයි මේ මාධ්‍ය ආයතන සියල්ල හීලා කරගන්න හදනවා. ඉතින් ඒක එකපැත්ත කියනවා. ඒ වගේම දැන් අපි දැක්කා මේ පසුගිය සතිය තුල වර්ධනය කරපු ආණ්ඩුව අර යනින මන් නැතු ඉඳපු ආණ්ඩුව ඔය අර සමාජ මාධ්‍යරෙ නිකුත් කරපු වීඩියෝ පටයක් අරගෙන අර කාන්තාවක් නටාෂා කියලා ඔය ප්‍රහසන ශිල්පිනියක් නැත්නම් ඒ සම්බන්ධ කටයුතු කරන කාන්තාවක් නිකුත් කරපු වැඩසටහනක් පදනම් කරගෙන ඇයවත් අඩංගුට ගත්තා. දැන් ඒ ආයතන සම්බන්ධ කරලා තවත් පුද්ගලෙ බ්‍රූනෝ කියලා තවත් පුද්ගලෙක් අත්අඩංගුට ගත්තා. අතුරුන දැන් රිමාන්ඩ් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාත්මක කරන්නේ පැහැදිලිව මර්ධනය. ඔවුන්ගේ අදහස් නැත්නම් ඔවුන් ඉදිරිපත් කරපු වැඩසටහන් ඒ නැත්නම් ඒ ආයතන වල තියෙන දේශපාලන අරමුණු සම්බන්ධයෙන් අපට එකඟතාවයක් නැහැ. නැත්නම් ඒ වැඩසටහන සම්බන්ධ අපට වෙනම ਵਿਚාරයක් තියෙනවා. හැබැයි අදහස් පළ කිරීම කියන කාරණේ උඩ යම්කිසි මතයක් පළ කිරීම කියන කාරණේ උඩ රාජ්‍යට ආණ්ඩුවලට අයිතියක් නැහැ මිනිස්සුන් අරන් කටවල් වහලා හිරේ දාන්න. ඒක අපි අවධාරණය කරනවා. මොකද ඒ අයිතිය ඔවුන් ලබා ගත්තොත් එහෙම ඒ අයිතිය ලබා ගන්න මේ රටේ වැඩ කරන මේ රටේ සාමාන්‍ය ජනතාව, මේ ආණ්ඩුවට රිහව පහුගිය කාලේ නැගිටපු ජනතාව, මේ රටේ වැඩ කරන ජනතාව මේ සියලු දෙනාගේ කටවල් වහන්න තමයි හෙට මේ නීතිමය தත්ත්වය පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ නීතිමය தත්ත්වය පැහැදිලිවම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයක්, භාෂණ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්, ප්‍රකාශන නිදහස පිළිබඳ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා පැහැදිලිවම අපි මේ අත්අඩංගුවට හිලා දකිනවා. ඒ අත්අඩංගුවට හිලා දකින අතරතුරම අපි ජනතාවට කියනවා මේ හදන්න හදන බිල්ලා දැන් මේ ආපහු මේ යන එනමන් නැතුව හිටපු පොහොට්ටුවයි ඒ පොහොට්ටුව එහෙම බලයට ආපු රනිල් වික්‍රමසිංහයි මේ ඔක්කොම එකතු වෙලා ආපහු මේ සමාජයට අර සාපි එක වෙලාවක ඇදුවා වගේ දැන් මේ මිනිස්සයා රස්සාව අරගෙන ඇවිල්ලා ස්පිතාලට අන්තිමට මේ මිනිස්සර දරගෙවන්න සිද්ධ වුණා, වන්දිගෙවන්න සිද්ධ වුණා. ඒකට දැන් එහෙම තමයි වුරුනේ. ඒතර සාෆිකෙන් වඳ වෙච්ච වඳුණයි කියලා කියපු අම්මලට දැන් දරුවෝ හම්බින් ඉන්නවා අති විශාල ප්‍රමාණයකට. දැන් මේ වාර්තා සිද්ධ වෙන මේ සාෆි නාඩගමන සම්බන්ධ වෙච්ච වීරවංශ රතනහාමුදුරුව දැන් මේ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ. ඒ නිසා මේ නඩය මුළු සමාජෙම ඉතාම විසකුරු විදිහට එදා වෙනස් කරා. එදා සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන් පේනකොට ඒ දෙගොල්ලෝ අතර එන කොටා ගන්න තැනකට මේ සමාජෙ පත් කරා. පත් කළා ඒගොල්ලෝ ඡන්ද ටික ඉහගත්තා. ඒ වල ඉහගත්තා. දැන් ඒ වැඩේම ඒ නරාවලටම නැවත මේ සමාජය ඇදලා දාන්න හදන අපි ජනතාව ඉල්ලා හිටනවා මේකට අහු වෙන්න එපා කියලා. ඒ නිසා මේ යන ව්‍යාපෘතිය මේ සියලුම ඒ කියන්නේ මහ ජනතාවට රිහිව දැවැන්ත යුද්ධයක් හැදවල තියෙන වෙලාවක මහ ජනතාව අතරම යුද්ධයක් හැදවීම තමයි ඔවුන්ගේ උපක්‍රමය. ජනතාවට රිහිව යුද්ධයක් හැදවල තියෙන්නේ ඊයේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය පැහැදිලි මේක හරේදී මේක බොරුවට මේ තව ටිකක් අමාරුයි තව ටිකක් බලමු 2048 හරියයි කියලා කියාගෙන එන්නේ. ඒ එන්නේ මේ ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච අර නව ලිබරල් ආර්ථික මොඩල් වැඩපිළිවෙල ඒක ඉතුරු ටික ක්‍රියාත්මක කරන්න තමයි මේක එන්නේ. ඒක මාස 6කින් ක්‍රියාත්මක කරන්න මේ එන්නේ. ඒ නිසා මේකට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. ඒ නිසා මේ පාලකයට තවදුරටත් මේ රට පාලනය කරන්න බලයක් අයිතිවාසිකමක් නැහැ. සහ මේ හොරු රංචුවක් විසින් එකිනෙකා රැකගෙන යන මේ තන්ත්‍රය මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ.
විශේෂයෙන් ඉල්ලා හිටනවා මේ අරගලයේදී ඉදිරියට ආපු විශේෂ ජුලි නාමයේ ඉදිරියට ආපු ජනතාවට මේ ප්‍රශ්නේ ගලව ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ ජනතාව ගලව ගන්න පුළුවන් එකම ශක්තිධාවේ තියෙන මේ ජුලි නාමයේ ජනතාවට නැත්නම් ජුලි නාමයේ අරගලයට සම්බන්ධ ජනතාවට එනිසා අපි ඔවුන්ගේ ඉල්ලා හිටනවා මේ මොහොතේ මේ ප්‍රශ්නේ හොඳින්ම තේරුම් ගන්න මේ නිර්වින්දනයට අසු වෙන්න එපා මේ නිර්වින්දනය වෙනුවට මේ සමාජ අරග මේ මේ බෙමින් තියෙන සමාජ අපරාධයට දීව පෙරට එන්න කියලා අපි බොහොම දැඩිව ඉල්ලා සිටිනවා निर्माण प्रश्न अरगणी अन्न बल विविध खंड विविध संविधान सह अरगणी संबंध अनुभव සාමාන්‍ය කොහේරි මිනිස්සුෙකුට වාතය පිටුමුත් එම එක නාලිකාවක් තිබෙන නාලිකාව දාන්නේ අහවල් පුද්ගලයාට වාතය පිටවන ඔහු අරගලයේ සිට ඡායාරූපයක් අපි ගාව තියෙනවා. එහෙම තමයි වාර්තා කරන්න ගන්නේ. ඒ කියන්නේ අරගලයට මේක කොහොමද ආනන්න බලන්න. එතකොට මේ රටේ සිද්ධාසින මහ දැවැන්ත හොරගම් තිනවා. ඔහු ඉන්නවා මේ සියලු දේවල් බොහොම ලස්සනට ආවරණය වෙනවා. පාර්ලිමේන්තු ඉන්නවා මේ ගිය සතියේ රත්තරන් ගිරල්ලා අහුවිලා ගිය සතියේ ජංගම දුරකට රත්තරන් ගිරල්ලා අහුවිලා මේ निर्माणी बौद्ध बौद्धिकारू संस्कृति बौद्ध दर्शन बुद्धागम संबंधी बौद्ध संप्रदाय बौद्ध दर्शन संस्कृति प्रजातंत्रवादी व्यूह प्रजातंत्रवादी लक्षण प्रजातंत्रवादी प्रधान प्रजातंत्रवादी लोके आगम दर्शन वर्तमान लोके उदाहरण पाकिस्तान उदाहरण दर्शन उदाहरण समाजवादी पक्ष
प्रकाश बरपतल प्रकाश संबंध में किसी प्रश्न सूस्ती गंज गुड़वाबंधक ඒව සම්බන්ධ කිසිම ආකාරයක මේ ප්‍රශ්නයක් නැහැ මේකට අනික් මිනිස්සු කතා කරාම පස්සේ මේ මිනිස්සුන් අල්ල කලන්න පුළුවන් ඉතින් එතකොට මේ ජනතාවට තියෙනවා මේව සම්බන්ධව මේ රටේ කොහොමද නීති ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මේක සම්පූර්ණ දේශපාලන ගේමක් මේක දේශපාලන ගේමක් අපි එකඟ නැහැ අපේ අපේ විරෝධී අපි ඔවුන්ගේ ආයතනයට අපේ කිසි සම්බන්ධයක් අපි ආයතනයේ දේශපාලනයට ගන්නත් නැහැ ඒ ඉදිරිපත් කිරීම සම්බන්ධ අපිට වෙනම ਵਿਚාරයක් තියෙනවා एक दिन अपने इलाके में तो मैं जानने आने लगते हैं नमूत ये अत्तनाम पर कितनी बैठती बांचने सांप प्रकाश के इलाज के लिए राज्य तो एक रात्रि नहीं थी अपने ये तो अपनी एक महाजनता वगैरह किया एक जनता वगैरह किया एक धनेश्वर विप्लवों की ये आप मूलधन मूल प्रधान कारण है इस एक अत्यंत नब्बे प्रवृत्ति नालिका प्रवृत्ति विकास प्रश्न समाज संबंध उत्साह प्रश्न 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 එතකොට මේ වගවීම ප්‍රශ්න කරන ආයතන තමන්ගේ වගවීම පෙන්වන්න ඕනේ. හරිද? කැලණි නාගෙන ඒගොල්ලෝ කියනවා. සාෆි කියන කියනවා. මොකක්ද දැන් කියන්නේ? ඒ වගේ කතා කරගෙන යනවනම් අපිට පුළුවන් මේ සාකච්ඡා බලන්න ගන්න. ඉතින් මාධ්‍ය එක කොටසක් කරනවා. රාජ්‍ය නැත්නම් මේ ආණ්ඩු පොලිසියට කොටසක් කරනවා. දැන් පොලිසිය නැත්තම් නම් දැන් මේ වෙනල්ල රිමාන්ඩ් කරලා මේ දේශපාලනය අපු ඉතුරු ටික කරගන්නන්නේ. ඒතකොට ඒක තව තව තත්ත්වය. විශේෂයෙන්ම මේවා ඔක්කොම එක එක කෙනෙක් අවබෝධයෙන් යන්නේ. කෙනෙක් අවබෝධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක පැහැදිලිවම प्रश्न जातिवादी राज्य තමන්ට කැමති අය ඉලක්ක වෙන්නේ. ඒ නිසා කිසිම අපි දන්නවා රටේ දැන් ගොඩක් අය මේ නීති සම්බන්ධයෙන් ලොකු කතා වෙනවා. ගොඩක් අය හිතන්නේ නීතිය කියලා කියන්නේ අර අර අපි රජිකඩ වලට ගියාම අර රජිකඩේ නීති නෝන තියෙන අර
दर्शन राज्य राज्य निरीक्षण वार्ता प्रश्न कथा वार्ता साध्यायतन मैं प्रधान प्रश्न अदास्तमी जनमार्दी राज्य राज्य निश्चित राज्य पालने पालक रणिल विक्रम सिंह तो रणिल विक्रम सिंह मोनलाइजेशन कैंसल करो लाइसेंस ने कैंसल करना भले हम बस मध्यम हटवाहन के नाम किया अरे मे पुनरुत्थापन पड़ते विकास अधिकारी पड़ते वस्तु विरोधी पड़ते मे कांता अतर प्रदर्शन शिल्पी अतर मे उको मस्तने मे मरदने के हटवाहन लगे समाज के राज्य कदन सीन कदन लेटे जनता हटवाहलाटे जनता आर्थिक आर्थिक ऐतिहासिक रटे जनता लेपल मे सी विगुण होरुटिक रखे महाजनता
මේ ආණ්ඩුව පරාහැරීම සඳහා වෙච්ච මහජන අරගලයකට දැන් පසුබිම් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ මහජන අරගලය තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද මේ එක එක ප්‍රශ්නේ ප්‍රශ්නේ බේරගන්න කියලා පෞද්ගලිකව අපි දැක්කේ සමහර සත්න ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා. බදු ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි දිගටම අවධාරණය කළා. බදු වලින් එන හානිය අද විශ්වවිද්‍යාලපති 150ක් 140ක් විශ්වවිද්‍යාල ආචාර්යව කරගන්නේ. තව ටික දවසක් යනකොට විශ්වවිද්‍යාල ආචාර්ය ඔක්කොම ඇතුළේ ඔක වහන්න වෙනවා. ඔක උගන්වන්න වෙන දැන් අර ඔක්කොටම හමුදා අවධාන සම්ප්‍රදායක් තිබ්බනේ. ඒගොල්ලෝ තමයි ඉස්සරහට ගිහින් උගන්වන්න විශ්වවිද්‍යාලේ. එතකොට ඉතින් නිසා මේ ඒකට මේ හැම ප්‍රශ්නෙම තනිතනින් සකස් කරලා උත්සාහ කරා මේ විසඳ ගන්න. ඒක තනිතනින් කරන අරගලයක් නෙමෙයි දැන් අවශ්‍ය වෙන්නේ. මේ සියලු ප්‍රශ්න ඒකාබද්ධ කරමු. යම්කිසි දේශපාලන අරගලයක් අවශ්‍යයි මේ තත්ත්වය රැස් කරගන්න. ඒ නිසා මේ දේශපාලන අරගලයට එන්න කියලා තමයි අපි ජනතාවට කියන්නේ. නිසා මෙතන තියෙන්නේ අර තනිතනින් ප්‍රශ්නෙට සකස්ක් නෙමෙයි. එක එක මර්ධන බලපෑම් දෙකක් නෙමෙයි. කෙලින්ම මේ ආණ්ඩුව පළවා හැරීමේ අරගලයක් තමයි අපි ඉස්සරහට තියෙන්නේ. හරි බොහොම ස්තුතියි නේද මාසාවයි. අන්තිමට මං කියන්නේ